මේ මිල ගණන් සකස් කරද්දි නිව් පෝට්‍රස් සමාගම තෝරගන්න ඒ ගෑස් නල පද්ධතියට සහ ටෙන්ඩර් කැඳවපු ගෑස් නල පද්ධතියට ටෙන්ඩර් කැඳවපු මිල ගණනුත් මේකට යොදාගෙන තියෙනවා. ඒ කවර අයිතියක්ද එහෙම තියෙන්නේ? තරගකාරී මිල කැඳවීම කරලා තියෙද්දි ඒ තරගකාරී මිල කැඳවීමකට ඉදිරිපත් නොවෙච්ච නිව් පෝට්‍රස් සමාගමේ තරගකරුවෙක් හැටියට නොහිටපු කෙනෙක්ව කැඳවගෙන unsolicited තරගකාරී නොවන පදනමින් ඔහුට පමණක් මේ ටෙන්ඩරය පරිත්‍යාග කළා තියෙනවා. ඒක ඇතුළේ තියෙනවා අපි විශ්වාස කරන්නේ බරපතල මූල්‍ය වංචාවක. බරපතල අතයට ගනුදෙනුකුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙන්න මේ ක්‍රියාවලිය නවත්තන්න ඕන. ඒ නවත්වීම සඳහා තමයි අද අපි මේ අධිකරණයෙන් රීට් ආඥාවක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පිළිබඳව දැනටමත් ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කෙරවල පිටිය බලාගාරය නිසා මේ බලාගාරයත් එක්කම ගෑස් හැපීමේ ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ ගනුදෙනුව නිසාම අද ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. විපක්ෂයේ විතරක් නෙමෙයි, වෘත්තීය සමිති විතරක් නෙමෙයි, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂම අද මේ පිළිබඳ විරෝධය පාලා තියෙනවා. ඒ විරෝධය පාලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාට විරුද්ධවද, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධවද කියන එක අපට අදාළ නැහැ. නමුත් ආණ්ඩුවේම කැබිනට් මැතිවරු අද මේ විරෝධය දක්වලා තියෙනවා. ඛනිජ තෙල් සම්පත සම්බන්ධයෙන් විෂයභාර මැතිවරයා අද විරෝධය දක්වලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට මේ පිළිබඳ ඇත්ත දැනගැනීමේ අයිතිය තියෙනවා. අද මේ ගිවිසුම ගැන කවුරුත් දන්නේ නැහැ. මේ ගිවිසුම පාර්ලිමේන්තුව දැකලා නැහැ, රටේ මහජනතාව දැකලා නැහැ, අධිකරණය දැකලත් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ ගිවිසුම මොකද්ද කියලා රට දැනගන්නත් ඕන, අධිකරණයටත් හොරා, පාර්ලිමේන්තුවටත් හොරා, මේ රටේ මහජනතාවටත් හොරා. ඒ විතරක් නෙමෙයි, ආණ්ඩු පක්ෂයේම කැබිනට් ඇමතිවරුන්ටත් හොරා, විෂයභාර ඇමතිවරු මාරු කරලා විෂයභාර ඇමතිවරුන්ටත් හොරා අත්සන් කරපු මේ ගිවිසුම අහෝසි කරන්න කියන එක තමයි අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම හැබැයි විපක්ෂයේ මේ ආණ්ඩුව පත් කරනකොට කිව්වා මේ ඇමරිකන් පුරවැසියෙක් ජනාධිපති වෙනවා, ඇමරිකන් පුරවැසියෙක් මුදල් ඇමති වෙනවා කියලා වෙලා. ඒකේ ප්‍රතිඵලද මේ ඔබතුමාලා දකින්නේ? ඉතින් පැහැදිලිව දැන් ඒ අයට මේ ගිවිසුම් අත්සන් කරලා ලැබෙන කොමිස් මුදල් අරගෙන ඒගොල්ලොන්ගේ රටවල් වලට යන්න පුළුවන්. අපි පැන්ඩෝරා ගිනුම් වලින් අපි දැකපු දෙයක් තියෙනවා. ඒවා ලංකාවෙන් එළියේ තමයි මේ වෙයි කොමිස් ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් ඇමරිකාව පුරවැසියෝ තමන්ගේ රට වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරනවා. මොකද ඒගොල්ලෝ ඇමරිකන් ව්‍යවස්ථාවයටදී දිවුරලා තියෙන්නේ තමන්ගේ රට වෙනුවෙන් සේවය කරනවා කියලා. ජනාධිපතිවරයා ඇමරිකන් පුරවැසියෙක් නම්, රටේ මුදල් ඇමතිවරයා ඇමරිකන් පුරවැසියෙක් නම් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ රට වෙනුවෙන්. හැබැයි ඒ ඔවුන්ගේ රට වෙනුවෙන් අපේ රටේ අනාගත මතු පරම්පරාවන් ගණනාවකට භුක්ති විඳින්න තියෙන තෙල් සම්පත, ඛනිජ තෙල් සම්පත, මේ ආකාරයේ බලශක්ති සම්පත විනාශ කරන දෙන අපට කිසිම ඉඩක් නැහැ. මොකද මේ බලාගාර ඉදි කරන්නේ ඇමරිකානු සමාගම නම් හෙට දවසේ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හරි ගෑස් හරි හොයාගත්තට පස්සේ ඒ ගෑස් පාවිච්චි කරන්නෙත් එයයි වෙන්න පුළුවන්.